Hi, කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද අරන් ආවේ කලින් වීඩියෝ එකේ දෙවැනි කොටස ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබුණානේ මේ අයි පින් එක කොහොමද සෙට් කරගන්නේ කියන එක ගැන ඉතින් අද ඉයරින් දෙකක් හදන්න කියලා දෙන ගමන්ම මෙන්න මේ අයි පින් එක සෙට් කරගන්නේ කොහොමද කියන එකත් මම අද කියලා දෙනවා ඒ වගේම තමයි වීඩියෝ එකේ අන්තිමට මම පොඩි වැදගත් කාරණයකුත් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් skip නොකර බලන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද වීඩියෝ එකේ කොහොමද මේ flower earring දෙක හදාගන්නේ කියලා බලමු. ඉතින් flower earring වල මෙන්න මේක. හරි basic flower earring දෙකක්. හැබැයි ළමයි මේක skip නොකර බලන්න. මොකද මම අතරමැදදී එක එක වැදගත් කාරණා කියලා දෙනවා. ඒව ඔයගලන්ට මග ඇරෙන්න පුළුවන් ඒව අනිවාර්යෙන්ම යා ඩ්‍රයි ක්ලේ වලින් ඉයරින් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට කරන් යන කෙනෙක්ට ඒ වගේම අවන් බේ ක්ලේ වලින් ඉයරින් හදන කෙනෙක්ට උනත් ගොඩක් වැදගත් වෙන කාරණාවන් ඉතින් skip නොකර බලන්න කියලා ආරාධනා කරනවා මේක ගොඩක් දිග වීඩියෝ එකක් නෙමෙයි පුංචි වීඩියෝ එකක් ඒක නිසා skip නොකර එක දිගට මේ වීඩියෝ එක බලන්න වෙනද වගේම තමයි මේ ඉයරින් වලට ඔයාලට කැමති කලර් එකක් ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ඉයරින් එක හදාගන්න ගන්නේ තැඹිලි පාටයි කහ පාට එකතු කරලා එන මෙන්න මේ ලස්සනම ලස්සන තැඹිලි පාට කලර් එක. ඉතින් මේක ටිකක් තද තැඹිලි කහ පාට එකතු කරාම එනවා. ඉතින් මේ විදිහට මික්ස් වුණාට පස්සේ මෙන්න මේ එන ලස්සන කලර් එක මම තුනී කරගන්නවා. මේ විදිහට තුනී කරනකොට ගොඩාක් තුනී වෙන තුනී කරන්න යන එපා වෙන්දට වඩා ටිකක් ඝනකම් වෙන්න තුනී කරන්න. ඒකට හේතුව මේක අර තනි පෙට්ටක් යන ඉයරින් එකක් නිසා ගොඩාක් තුනී කරොත් එහෙම ඒකේ ඉයරින් එකේ ලස්සන නැති වෙන්න පුළුවන් ඒක හින්දා පුළුවන් නම් මිලිමීටර් දෙකක ඝනකම් වෙන විදිහට තුනී කරන්න. මිලිමීටර් දෙකක් දෙකමාරක් තුනක් අතර තුනී කරන්නේ ඊට වැඩි කරගන්නත් එපා. මොකද වේලෙනකොට වේලෙනකොට තව මේක පුංචි වෙන හින්දා ඒ ප්‍රමාණයන් තුනී කරගන්න බලන්න. ඉතින් මේකේ ඝනකම ටිකක් වැඩි වෙන තරමට ගොඩක් ඉයරින් එක ලස්සනයි සහ ඉයරින් එකට හොඳ බරක් එනවා. ඒක නිසා පුළුවන් නම් පොඩ්ඩක් ඝනකම වැඩි කරගන්න. මේ විදිහට තුනී කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහේ කට එකකින් කපා ගන්නවා. ඉතින් ඔයාලට මේ වගේ කටස් නැත්තම් වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න මම ඒ කට ගැන කට කොහොමද ගන්න කියන එක ගැන මම ඔයාලට මතක් කරන්නම්. ඉතින් මේ විදිහට අපි මුලින්ම පෙති ටික කපා ගන්න ඕනි. එක ඉයරින් එකකට මම පෙති 5ක් කලව ගන්නවා. ඒ වගේ පෙති 10ක් වෙන්න කපා ගන්නවා. මේ විදිහට ඉයරින් පෙත්ත කපා ගත්තට පස්සේ මෙහෙම පොඩක් අර කඩතොළු වගේ තියෙනවා නම් හොඳට තුනී කරගන්න. يعني හොඳට වටේ ටික නීට් කරගන්න. එහෙම වුණාම අපිට ඉයරින් එක වටේ මදින්න ඕනේ. يعني ඉයරින් එක වේලනාට පස්සේ වටේ මදින්න ඕනේ. හොඳට මේ විදිහට ලස්සනට නීට් කරලා ඉයරින් එක හදාගත්තට පස්සේ එතකොට ඒකට යන කාලයත් අපිට ඉතුරු කරගන්න පුළුවන්. දැන් මේ විදිහට මම පෙති ටික කපාගෙන වටේ හොඳට නීට් කරගත්තා. දැන් අපි අර ගත්ත ක්ලේ එකෙන්ම පුංචි ක්ලේ බෝල් දෙකක් මේ විදිහට අරගෙන පොඩ්ඩක් තුනී කරගන්න ඕනේ මෙන්න මේ හැඩයට. මේ විදිහට තුනී කරගත්තට පස්සේ අපි මේකට ගම් එකක් පාවිච්චි කරලා මේ පෙති ටික ලස්සනට අලව ගන්න යන්නේ. ඉතින් ගම් එකක් පාවිච්චි කරනකොට ඔයගලන්ට මම හැමදාම මතක් කරනවා B6000 වගේ ගම් එකක් ගන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පැය 24ක් වගේ කාලයකින් වේලෙන ගම් වර්ග තියෙනවා ටිකක් තදට ඇලවෙන. ඉතින් ඔයාලගේ පැත්තේ තියෙන බුක් ෂොප් වලින් වගේ මේ වගේ හොඳට තදට ඇලවෙන ගම් එකක් කියලා ඉල්ලුවම යාලා දෙනවා. එහෙම නැත්නම් කෙලින්ම B6000 කියලා අහන්න හાર્ඩ්වෙයාර් වල ගොඩක් දුරට ඇති ඒ ගම් එක. ඉතින් ඒක ඔයාලට හොයාගන්නත් ලේසි. ඒකයි මම ඒ ගම් එක ගොඩක් රෙකමන්ඩ් කරන්නේ සහ ඒක හොඳට ඇලවෙනවා. ඉයරින් එක ගැලවෙන්න බලන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම මල් පෙති ටික අලව ගත්තට පස්සේ මැද්ද හොඳින් තද කර ගන්නවා. මේ මැද්දේ පොඩ්ඩක් පාරවල් හිටတာ කමක් නැහැ. මොකද ඒක
ලස්සනයි පෙත්ත මෙන්න මේ විදිහට මැද්දට තද කරලා ඒක පෙති ටික හොඳට තද කරගන්න. ඊගවට ඉයරින් එකේ පිටිපස්ස, ඒ කියන්නේ බෑක් එක පොඩ්ඩක් හොඳට නීට් කරගන්න. ඒක අපිට වේලුණාට පස්සේ වැලි කඩදාසියකින් වුණත් නීට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් මේක අපි මේ විදිහට නීට් කරගන්නවා. ඉතින් ඔයාලු මේක නීට් කරගන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා. මේ විදිහටම වතුර බින්දුවක් වගේ අතට අරන් ඒක පොඩ්ඩක් ගාලා මේ ක්ලේ එක වටේට යවුවහම පොඩ්ඩක් හොඳට නීට් වෙනවා. ඉතින් එහෙම නැත්නම් මේ විදිහට නීට් කරලා ඉවර වෙලා වේලුණාට පස්සේ බෑක් එක වැලි කඩදාසියකින් මදින්න. එතකොට කිසිම කඩතලුවක් හෙටින්නේ නැහැ. ලස්සනට නීට් වෙලා එනවා. ඉතින් මේ විදිහට ඉයරින් එකේ බෑක් එක හදාගත්තට පස්සේ ඉයරින් එකේ මුලට මේ මැද්දට අපි හදාගන්නවා. මෙන්න මේ විදිහට පුංචි බෝලයක් හදලා මෙහෙම මැද්දෙන් තියලා ඉයරින් එක මැද හදාගන්නවා. මෙන්න මෙහෙම. ඉතින් මම මෙන්න මේ ඉයරින් එකට තමා අයිපින් එකක් සෙට් කරගන්න යන්නේ. අයිපින් එකක් සෙට් කරගන්න කලින් මම මෙන්න මේ විදිහට පෙති අයින පොඩි සිදුරක් හදාගන්නවා. ඒකටත් මම පාවිච්චි කරන්නේ අයිපින් එකක්. ඉතින් ඔයාලට අයිපින් එකක් හෙඩ් පින් එකක් වගේ දෙකින් මෙන්න මේ විදිහට පෙති අයින පොඩ්ඩක් ඇතුළට යන විදිහට සිදුරු කරගන්න. ගොඩාක් නෙමෙයි, සමනෙන් සෙන්ටිමීටර් භාගයක් වගේ ඇතුළට යන විදිහට පෙත්ත කැඩෙන්න ඇති වෙන. මොකද මේ මල වේලිලා නැති නිසා පෙත්ත කැඩෙන්න බලනවා. ඒක හින්දා හිමින් සැරේ මේකේ මේ පෙත්ත අයිනින් තියලා හිමින් සැරේ සිදුරක් හදාගන්න, සෙන්ටිමීටර් භාගයක් වගේ ඇතුළට යන විදිහට. අපි අයිපින් එක මේකේ තියලා මෙහෙම වේලෙන්න යවන්නේ. මොකද එහෙම වුණහම ටිකක් වේලෙද්දී අපේ මේ අයිපින් එක ගැලවෙන්න බලනවා. ඒක නිසා මෙහෙම සිදුර හදලා ඉයරින් එක නෝමල් වේලෙන්න දෙන්න. ඊගාවට කොහොමද මේක වේලුණාට පස්සේ අයිපින් එක සෙට් කරන්න කියලා මං කියලා දෙන්නම්. ඉතින් මේ මලේ වැඩ මෙතනින් ඉවරයි. ඊගාවට අපි බලමු අනිත් ෆ්ලවර් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ රෝස පාට ෆ්ලවර් එකත් නෝමල් සරලව හදාගන්න පුළුවන් ඉයරින් එකක්. ඒකට මම පොඩ්ඩක් මාබල් ඩිසයින් විදියට හදන්න තමා හැදුවේ. ඉතින් ඒක ඔයගලගේ කැමැත්ත අනුව හදන්න පුළුවන්. තද කලර්ස් කිහිපයක් අරගෙන වුණත් මේ මල ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මම තව වීඩියෝ එකකින් කොහොමද ඒ වගේ හදාගන්නේ කියන එක ගේන්නම්. ඉතින් මේකට මම අරන් තියෙනවා රෝස පාටයි, ලා රෝස පාටයි, එතකොට සුදු පාටයි. ඉතින් ඔයාලට මේක තනි පාටකින්ම හදන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ විදිහේ කලර්ස් තුනක් ඔයාලා කැමති කලර්ස් තුනක් අරගෙන හදන්නත් පුළුවන්. මේකත් ඉතින් කලින් මල විදිහම තමා පෙති ටික කපාගෙන අපි හදා ගන්න ඕනි.
දැන් මම මේකේ මලේ පෙත්තක සිදුරක් විද ගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉයරින් එක වේලනාට පස්සේ ඉයරින් සිදුරු හදා ගන්න අමාරුයි, මේ පෙත්ත කැඩෙනවා, එහෙම නැත්නම් මේ ඉයරින් එක කැඩලා යනවා, පුපුරලා යනවා කියලා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි මේ ඉයරින් එක හදලා ඉවර වෙලා වේලෙන්න කලින් අපි වේලෙන්න තියන කලින් සිදුර විද ගන්න. මං කිව්වනේ මෙන්න මේ තැඹිලි පාට ඉයරින් එකට අයි පින් එක සෙට් කරගන්නයි කියලා. ඉතින් ඒක සෙට් කරගන්න ඕනේ මං ඉයරින් එක හොඳටම වේලගත්තර පස්සේ. ඉතින් ඒ අයි පින් එක කොහොමද සෙට් කරන්නේ, ඒ වගේම අයි පින් වගේ තව මොනවද අපිට යූස් කරන්න පුළුවන්, මොන විදිහටද අපි සෙට් කරගන්න ඕනේ, මොන ප්‍රමාණයෙන්ද සෙට් කරගන්න ඕනේ කියන එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ගේන්නම්. ප්‍රොමිස් වෙනවා ඒකව වීඩියෝ එක පරක්කු වෙන්නේ නැහැ. ඒ වගේම අයි පින් එක වගේම UV රේසින් එක සහ UV ලයිට් එක කොහොමද පාවිච්චි කරන්න කියන එකත් මම ඊගා වීඩියෝ එකේදී අරන් එනවා. ඉතින් තව පොංචි දෙයක් කියන්නම්. වීඩියෝ එකේ අන්තිමේදී මම ඔයාලට කියනවායි කිව්වනේ මෙන්න මේ කටර් සෙට් එක ගැන. ඉතින් මේ කටර් සෙට් එක ඔයාලට ඔගලගේ ගෙවල් ලවටින් හොයාගන්න අමාරුයි නම් සාමාන්‍යයෙන් ක්ලේ අයිටම් තියෙන කඩවල් වලින්ම හොයාගන්න පුළුවන්. දැන් ගොඩක් කඩවල් වල තියෙන හින්දා මං හිතන්නේ සමහර කඩවල් වල ඇති. ඉතින් හොයාගන්න අමාරුයි නම් මගේ මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඒක ගැන වැඩි විස්තර දැනගන්න ඕගොල්ලන්ට පුළුවන්. ඉතින් ආරෝණේ අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට ඇත්තටම මේකේ කමෙන්ට්ස් ඔයගලන් ගොඩක් දාලා තියෙනවා. ඉතින් මම ඒවා බලනවා. සමහර වෙලාවට මම ඒකට කමෙන්ට් දානවා. ඉතින් ඊට අමතරව හදිසිය මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් වලට අමතරව මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා අදින් මතක් කරනවා. ඒ වගේම subscribe කරලා නැතුව videos බලන යාළුවන්ට කියන්නේ subscribe කරලා එකතු වෙන්න. මොකද මේ වගේ ගොඩාක් වටින videos මගේ channel එකේ මම ඉදිරියට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. Bye bye.